ඒ මිස්සගෙන අපේ අපි අක්ෂයක නිර්ධන ස්ථාවරය පිළිබඳව සාකච්ඡා කරේ. මොකද මේක අපේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ වෙන මලගම තමයි මිස්ස මේ රටේ ඉදිරිපත් කරනවා සම්මත වෙනවා කියන්නේ. ඉතින් දැන් අපිට තියෙන ගැටලුව මේ රටේ ඉන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කියන සහෝදරයෝ. ඉතින් සහෝදරයෝ දෙන්නට විශ්වාසයෙන් වැඩ කරන්න බැරි නම් ජනාධිපති සහෝදරයා අගමැති සහෝදරයාට බලතල නොදී සියලු බලතල තමන් රටා ඒකරාශී කරන සංශෝධනයක් ගේනවනම් ඉතින් එතන තියෙන්නේ මහා භයානක තත්ත්වයක්. මේ භයානක තත්ත්වය අපි රට හමුවේ හෙළිදරව් කරනවා. අපි මේ විශ්ස පරාජය කරන්න පුළුවන් ඒ සඳහා අපිට දරන්න පුළුවන් ලොකුම උත්සාහය උපරිම කැපවීම අපි කරනවා. අද තව මේ ආරින් ප්‍රනාන්දු මහත්මයාගේ ප්‍රකාශයක් තියෙනවා පාසු කොමිෂනේ. ඒ සම්බන්ධයෙන් මොකක්ද ආරින් ප්‍රනාන්දු මහත්මයාගේ ප්‍රකාශය? සම්පූර්ණ ප්‍රකාශය දන්නේ පාසු කොමිෂනේ මේ හිටපු අය. අපි දැක්කේ අපේ මාධ්‍යවලින් සදාන කොටසක් විතරයි. ඉතින් එතුමාගේ ප්‍රකාශය ගැන එතුමාගෙන්ම අහුවොත් තමයි හොඳ. ඒක තමයි එතුමා අපේ සම්පූර්ණ ප්‍රකාශය දැන්නතු මට ඒක නදස් දක්වන්න බෑ. ඉතින් එතුමාගේම ඇහුත් හොඳයි. මොකද එතුමා තමයි කොමිසම ඇතුළට ගියේ. ඒ වගේම තමයි හිටපු ආරක්ෂක ලේකම්තුමාගේ පහුගිය කාලේ මේ සහරාල්නව අත්අඩංගුවට ගන්න බැරුණේ මුස්ලිම් දේශපාලන පක්ෂවල තියෙච්ච බලපෑම නිසා කියලා. ඉතින් හිටට බලපතල කතන්දර කිව්වනේ හිටපු මේ ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට වරද බාර ගන්න කිව්වා කිව්වා තානාපති කන් දෙනවා කියලා. ඒ වගේම ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශ වලින් බොහොම පැහැදිලිවම පෙනී ගියා ජනාධිපතිවරයා මේ සම්බන්ධව බොහොම උදාසීන ප්‍රතිපත්තියක් ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියෙන කියලා. ඒ නිසා මම හිතන්නේ ජනාධිපතිවරයා වහාම නැවත කොමිෂමකට ගෙනල්ලා ගෙදරට ගිහිල්ලා නෙමෙයි නැවත කොමිෂමකට ගෙනල්ලා ප්‍රශ්න කරනවා මේ සම්බන්ධයෙන්. ඒක තමයි ඒවත් ජනාධිපතිතුමෙන් අහන්න ඕනේ එහෙම දෙයක් වුණාද කියලා. ජනාධිපතිතුමාට එහෙනම් ඒ නියෝගෙ එන්න ඕනේ, ඒ ඉල්ලීම එන්න ඕනේ ජනාධිපතිතුමාට. ඔය ජනාධිපතිතුමා තමයි ආරක්ෂක ඇමති, නීති සාමය ඇමති, සියලු බලතල එතුමාට තමයි දෙන ආරක්ෂා සම්බන්ධ.